පිළිගන්නවා මගේ අලු හැමෝම සකු crafts and crochets youtube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලස්සන රෝස මලක් කොහොමද ගොතා ගන්න කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා වුල් බෝලයක්. ඔයාල කැමති පාටකින් වුල් බෝලයක් ගන්න. මම රතු පාට වුල් බෝලයක් ගන්නවා. ඒ වගේම ගෙතුම් කට්ටක්. මම මේකට භාවිතා කරනවා මිලිමීටර 3.5 ගෙතුම් කට්ටක්. ඔයාලට කැමති ප්‍රමාණයක ගෙතුම් කට්ටක් යොදා ගන්න පුළුවන්. වෝල් බෝලේ මේ නූලේ සයිස් එකත් එක්ක. හරි, අපි බලමු දැන් කොහොමද අපි රෝස් මල හදාගන්නේ කියලා. හරි, මම මේකට මුලින්ම තම්මල් 49ක් හදා ගන්නවා. හරි, ඔන්නම දංගල් 49ක් ගොතා ගත්තා. දැන් අපි මේ දංගල් 49ට අමතරව තව දංගල් 5ක් ගොතා ගන්න ඕනේ. 3, 4, 5. දැන් මේ ගොතපු දංගල් 5, මේ දංගල් 5 පන්නලා අපි 6 වෙනි දංගලට ඩබල් ගෙතුමක් යොදන්න ඕනේ. 2, 3, 4, 5. මේ දංගල් කුරුකට අපි ඩබල් ගෙතුමක් යොදන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන ඉඳන් තව දංගල් දෙකක් පන්න ඕනේ. 1, 2. තුන්වැනි දංගලට අපි ආපහු ඩබල් ගෙතුමක් යොදන්න. ඊට පස්සේ තව දංගල් තුනක් ගොතා ගන්න ඕනේ. ඒ දංගල් තුන ගොතලා ඊට පස්සේ අපි දෙවැනියට ගොතපු ඩබල් ගෙතුම් ගොතපු දංගල් පුරුක තියෙනවා. ඒ දංගල් පුරුකටම අපි තව ඩබල් ගෙතුමක් යොදන්න ඕන. හරි, මෙන්න මේ විදියට එකම දංගලට පුරු ඩබල් ගෙතුම් දෙකක් යොදුවා. හරි, ඊට පස්සේ අපි මෙතන ඉඳන් තව දංගල් දෙකක් පන්නන්න ඕනේ. 1, 2. දංගල් දෙකක් පන්නලා තුන්වෙනි එකට ආපහු ඩබල් ගෙතුමක් යොදන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි ආපහු දංගල් තුනක් ගොතනවා. 3. ඊට පස්සේ ඒ අපි අවසානෙට ඩබල් ගෙතුම යොදපු දංගලටම නැවතත් ඩබල් ගෙතුමක් යොදන්න. මෙන්න මේ විදියට එකම දංවල් පුරුකට ඩබල් ගෙතුම් දෙකක් යොදුවා. මේක අපි පටන් ගත්තේ දංවල් 49ක් ගොතාගත්තා. ඒ දංවල් 49ට අමතරව තව දංවල් 5ක් ගොතාගත්තා. ඒ දංවල් 5 පන්නලා 6 වෙනි දංවලට ඩබල් ගෙතුමක් යොදාගත්තා. ඊට පස්සේ එතන ඉඳන් තව දංවල් දෙකක් පන්නලා තුන්වෙනි දංවලට ඩබල් ගෙතුමක් ගොතාගත්තා. ඒ ගොතාගත්ත තැන ඉඳන් දංවල් තුනක් ගොතාගත්තා. ඊට පස්සේ එතන ඉඳන් දෙවැනි ඩබල් ගෙතුම යොදපු දංවල් පුරුකටම තව ඩබල් ගෙතුමක් යොදාගත්තා. ඊට පස්සේ ආපහු දංවල් දෙකක් පැන්නුවා. තුන්වෙනි එකට ඩබල් ගෙතුමක් ගෙතුවා. දංවල් තුනක් ගොතා ගත්තා. ඊට පස්සේ ඒ දංවලටම තව ඩබල් ගෙතුමක් යොදා ගත්තා. මේ විදියට මේ පීලිය ඉවර වෙනකම්ම අපිට ගොතා ගන්න පුළුවන්. දංවල අවසාන වෙනකම් මම ආපහු එකක් පෙන්වන්නම්. දංවල් දෙකක් පැන්නුවා. තුන්වෙනි දංවලට ඩබල් ගෙතුමක් යොදුවා. දංවල් තුනක් ගොතාගත්තා. අවසානෙට ඩබල් ගෙතුම යොදපු දංවලටම තව ඩබල් ගෙතුමක් යොදාගත්තා. මේ විදියට අවසාන වෙනකම් ගොතාගෙන යන්න ඕනේ. හරි, මම ගොතා ගත්තා.
මෙන්න මේ විදිහ. මේ බලන්න. මේ විදිහට තමයි අපිට විතුම අවසානයේ ප්‍රතිඵල ලැබෙන්නේ. හරි. මම අන්තිම විතුම යොදා ගන්න. චේන් දෙකක් පැන්නුවා. තුන්වෙනි චේන් එකට ඩබල් ගිතුමක් කිදුවා. දංගල් තුනක් ගිතුවා. අවසානයේට ඩබල් ගිතුම යොදපු දංගලටම තව ඩබල් ගිතුමක් කිදුවා. හරි. මම ඒ පිළිය ගොතලා අවසන් කළා. හරි, අපි දැන් යමු රෝස මලේ පෙති. පෙති හදාගන්න. මෙතන ඉඳන් දංගල් පහක් ගොතන්න ඕනේ. 2 3 4 5. ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේකට මේ V shape එකට V shape stitch එකට double ගෙතුම් පහක් යොදා ගන්නවා. මේ පහ යොදන්නේ මේ දම්වැලේ කොටසත් එක්ක ඒ පහ හයක් වෙනවා. එතකොට මෙතෙන්ට අපි ඩබල් ගිතුම් හයක් යොදන්නේ නැතුව පහක් යොදා ගන්නවා මේ දම්වැල තියෙන හින්දා. එතකොට මෙතෙන්ට අපි ඩබල් ගිතුම් පහක් යොදා ගන්නවා. මෙන්න මේ විදිහට 2 තරයි 5. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට අපේ රෝස මලේ එක්ක එන්න. හරි, ඊළඟට අපි මෙන්න මේකට V shape stitch එකට නෙමෙයි මෙන්න මේකට single ගිතුම් යොදා ගන්න. සිංගල් ගිතුමක් දාග. දැන් අපි මුලින්ම කළේ දංගල් එතනින් ගොතලා ඉවර කරලා දංගල් පහක් ගොතාගත්තා. අනිත් පැත්ත ගැහුවා. මෙන්න මේ ෂේප් ස්ටිච් එකට ඩබල් ගිතුම් පහක් යොදාගත්තා. ඊපස්සේ මේකට එක සිංගල් ගිතුමක් යොදුවා. මේකට ඩබල් ගිතුම් හයක් යොදුවා. Then, අපි ඊළඟ ස්ටිච් එකට V shape ස්ටිච් එකට ඩබල් ගිතුම් 8ක් යොදා ගන්න. 1 2 3 4 5 6 7 8. හරි, මේක මේ දෙකට අපි මේකට ඩබල් ගිතුම් 5යි මේකට ඩබල් ගිතුම් 6යි මේකට ඩබල් ගිතුම් 8යි. මෙතන ඉඳලා අවසාන V shape එක මෙන්න මේකයි. මේකයි ඉතුරු කරලා මෙතෙන්ට එනකන් ඉතුරු කරලා ඉතුරු සේරටම අපි V shape ඒවට ඩබල් ගිතුම් 8යි මෙන්න මේකට සිංගල් ගිතුම් 1යි ගන්න. අවසාන දෙක ඉතුරු කරගන්න. අවසාන දෙකට ඩබල් ගිතුම් 10යි ගන්න. හරි, අපි බලමු.
මෙන්න මේකට එක සිංගල් ගෙතුමක් යොදනවා V shape stitch එක ඩබල් ගෙතුම් අටක් යොදනවා स्टिच देख इतर मेन मेतन अभी डबल गीतु अटक युदा डबल गेतु दहायक यदानो इकाई दिकाई तुनाई हतराई पहाई
රෝසමල පේනවනේ ඉත ලස්සනට රෝසමලක් අපිට හදා ගන්න පුළුවන් අපි ඊට පස්සේ මෙන්න මෙතන ඉදි කට්ට දාලා මෙතන මහා ගන්න ඕනේ मैंने मैं भी दिया था पटांगत स्थान तक यावेन महागन कोई में विलाव कवा इमाल गले अरे उन मम्मा के रोस मला हदाग था मैंने मैं भी दिया था माय अपे रोस मला निमा वेन මේ විදිහ අපිට පුළුවන් මෙන්න මෙතන මේ නූල් කපලා දාන්න නැත්නම් මෙන්න මේ අස්සින් දාලා කපන එකට වැඩිය පරිස්සම් ඒ අතරින් දාලා නූල් හංගන එක. ඒකට පේන්නේ නෑනේ. මෙන්න මේ විදිහ තමයි අපේ රෝසමල අපි හදාගත්තේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන වීඩියෝ තවත් ඉදිරියට බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ යාළුවන්ටත් බලන් share කරන්න. मगे आलुंट पुलवा मुलईदा गीतम कला विघन गान मगे गीतम कला मुड़ीट सरल वीडियो बल एवे मुलईदा मूलिक गीतम क्रम तीयन एव बल आलट पुलवा गीतम कला मुलईदा विघन गान मे वगे रोसम मं कथागतिवे कत्तम मे तीन ब्रउन रोस पाट रोसम रत रोसम तुम्हर पाट रोसम मं भाविता करे අද මම මේ දෙකම හදාගත්තේ මගේ බෝනික් කේක්ගේ අලුතෙන් මම හදන බෝනික් කේක්ගේ හෙයා බෑන්ඩ් එකට. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ අලුත් නිර්මාණ කරනකොට මේ වගේ පොඩි පොඩි දේවල් උදව් වෙයි කියලා. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.